සංගීතවත් සන්ධ්‍යාවක් ප්‍රියදර ගීත ප්‍රේමී මිත්‍ර මිත්‍රෙනි දිගටම අඛණ්ඩවම වෘත්තීය සැක්සෆෝන් වාදකෙක් වෙලා ගායකත්වයේ යටපත් වෙලා ඒත් ගැයූ ගී සහ හැදූ ගී ප්‍රියයි හරිම ජනප්‍රියයි සදාදරණීයයි ගැයූ ගී අතර අපි බොහොම මේ ජයට කතා කරන සහ හිටපු ගමන් ඔය සරල කතා බහට මාතෘකා කරගෙන සදාදර නයෝ නයෙකුට आराधना करने में मंगल खतंदर एक इतकोट हसे पोलवे आप रणवीर गयु गीत सुदूर ओसाई मुहनपुरा सिहन गिनावे देव मेदुरी वगे गीता तेवागे हेदू गी अतर संदरेन वेहन प्रिंस्ट एक सायने सिहने चंद्रसेनट सह मवीन मेहंदुकुल तमरा वगे गीत हेदुए ओहो है भाई देन गायन्य नैति तरा නමුත් ගයන්න ආසාවක් ඉපදුනා ඇත්තටම මානවන මම නිසා ඒක තමයි ඇත්තම ඇත්ත නිරතුරුවම මාත් උත්සාහ කළා ආස සෙන්දු ටිකක් කියමුද කී කියා යට එයා පොඩ්ඩක් උත්තේජනය කළා ඒ ප්‍රතිඵලයක් හැටියට තමයි අද ඔබට ගයන්න ඇවිත් මේ තමයි ඊටාම තැන්පත් පිළිවෙලට වැඩ කරන කෘත්‍යයට ගරු කරන අපේ අතිශය හිතවත් සංගීතවේදී ජයන්ත දිසානායක ආයිබෝන් සුබ සන්ධ්‍යාවක් කොච්චර කාලයකට පස්සේද මේ මේ දැන් සින්දු හතක් විතර එක දිගට ගයන්නේ? අතර මේ වගේ වැඩසටහන මේ සින්දු හතක් එක දිගට ගායනා කරන්න මට ලැබුණ නැහැ. මේ වගේ. ඒ කියන්නේ ඔබ අර මේ මේ ගායක සින්දු හතරක් කිව්වා බැස ගියා. ඒක එහෙමයි. එතකොට මේ මෑතකදී ගීත ගායනා කරන්න බෑනේ. සැක්සෆෝනේ වඩාගෙන ඉන්නවා මිසක්. වැඩිපුර වාදනය කරන්න මේ මොකද ප්‍රධාන ශ්‍රී ලංකාවේ ප්‍රධාන සංගීත අධ්‍යක්ෂවරුන් යටතේ අපි දැකලා තියෙන හැම මේ වාදක වෘන්දයක් කම ඔබත් ඉන්නවා සැක්සෆෝන් ඇතුළු කරගෙන ඒකින්ද අතපහ වුණාද ගායනය කියන පරණ සින්දුවත් ගායන්න කවුරුක කතා කරන්නවත් නැහැනේ ඔව් ඒකෙන් ඔබට උනන්දුකුත් නැහැ ඒ ගීත ගායනා කරන්න මොකද යන්න විදියක් නැහැ අරකේ අරකේ ප්ලේ කරන්න තියෙනවනේ කියලා ඉතින් ඇත්තටම මග යනවා ඇත්තටම ඒ විදිය සිද්ධියක් තමයි වෙන්නේ ඔව් ඒත් ඉතින් අර දැන් මේ මෙයයි මමයි ඇත්තටම එක්තරා සංචාරයකදී අපි දෙන්න මේ එකම තැනක හිටියේ ඉතින් ඒ ඇඳේ මේ ඇඳට අපි කතා කරන්නේ මෙයා ගායනා කරමින් මගෙන් දැක්කෝ අපි මානවන මම කරමු ඉතින් මෙච්චර රහට ගායනා කරන මනුස්සයා අපරාදී ඒ ඒ ගායන දක්ෂතාව සහ එයින් අපිට වැඩක් ගන්නවා ඉතින් මේ වැඩේ තමයි දැන් මේ අද ගැනීම සඳහා සූදානම් වෙන්නේ. ඇත්තටම කැලුම් ශ්‍රීමාල් මගේ ආදරවන්තයත් තමයි මම මේ ශේෂ්ත්‍රයේ ඔබතුමන්ට මම බොහොම ආදරේ මොකද අපි නිතරම හම් වෙනවා විදේශ සංචාරවලදී හම් වෙනවා. එතන මේ ප්‍රසංගවලදී මචං මේක මෙහෙම වෙන මෙහෙම කරමු කිව්වොත් මම අනිවාර්යෙන් ඇත්තටම හරි ආදරේ. ගෘහස්ත ප්‍රසංගවලදී. මොකද පළමු ගීතය ඔහු තෝරගන්නේ කියන්නේ හැම ශිල්පියෙක් ශ්‍රී ලංකාවේ අමරදේව නන්දාමාලනී සිට සෑම ශිල්පියෙක් සහ ශිල්පිනියක් සමගම ඔවුන්ගේ ගීතවලට සැක්සෆෝනෙන් සහාය වෙච්ච ප්‍රථමින් මහත මට මතක ඇති කාලේ ඔබ බටනලාවෙන් පටන් ගත්තේ දැන් අපි සුප්පත් එහෙමයි මේ එයත් මේ ඒ
द्वित्व भाण्ड वादक्यो ලොකු සතුටක් පළමු ගීතය අපි ගායනා කරලා ඉවරලා අපි කතා කරමු ජයන්ත එතකොට ඔබටත් දැනෙයි මෙයා මොන විදිහේ ගායන ශිල්පියෙක්ද කියලා වාදකෙක් නෙමෙයි මොන විදිහේ ගායන ශිල්පියෙක්ද කියලා පණ්ඩිත අමරදේවයන්ගේ ගීතයකින් අද අපේ ආරාධිතය ප්‍රියදර මිතුරු මිතුරිනි ජයන්ත දිසානායක මෙන්න මෙහෙම පටන් ගන්නවා පුරත මග පෙන්වන පහන් වැටක් සේ මණික් පොතින් අහස කුසට බුදු රස විහිදේ මුනි සිරිපා පහස ලැබූ හිමි වැඩි ගමනේ දොහොත් මුදුන් තවවනින් කැලණි විහාරේ කලහිඳ ලවැලි තලාවේ තත් පිරිමැද ඇඟිලි තුඩින් මිනි වේනාවේ අදත් ඇසේ එදා ගැයූ බුදු ගුණ ගීතේ දොහොත් මුදුන් තබා වඳින් කැලණි කෙවිත් අප වැඳුත් කැලණි විහාරේ උපන්දා පටන් කළ හැම පව් දුරවන්නේ මේක ඇත්තරම මේ ගීත රචනය කරන අපි හැමෝටම එක්තරා මග පෙන්වන බොහොම මේ පුදුම ආදර්ශමත් ගීතයක් සහ මේගේ ආකෘතිය පේලි 12යි පේලි 12න් ඇත්තරම අපේ සිතින් අපිව කැලණි විහාරයට කැඳවාගෙන යනවා ඉතින් වරක් කියන්නේ එක වරක් වැඳුත් කළ පව් දුක්තුරුවන්නේ කියලා කිව්වට එක පවක්වත් කරන්න නැතුව හිටියොත් සිතින් කැලණි විහාරයට යන මේ ගීතය ඇහුවනම් ප්‍රමාණවත්. මේ කේමදාසයන් පූජිත වූ චිත්‍රපටයට 60 දශකයේ හැදු ගීයක් පණ්ඩිත අමරදේවයන් සහ විශේෂම ධර්මශ්‍රී කම්ගේ ශූරින්ව මේ මොහොතේ උත්තම ප්‍රණාම පූර්වකව සිහිපත් කරනවා. මේක තෝරා ගැනීම සඳහා ඔබට විශේෂ හේතුවක් අනිවාර්යයෙන්ම ඇති අමරදේවයන් සමග වැඩ කිරීමේ ඒ යාව ජීවිතයත් එක්ක එතරම් හෙලේ මහා ගාන්ධර්වයන්න් ආචාර්ය පණ්ඩිත් අමරදේවයන්න්ගේ මේ භාවාත්මක කටහඬට මම ඇත්තරම කුඩා කාලේ සිටම බෙහෙවින් ප්‍රිය කළා. ඉතින් කුඩා කාලේ මේ පොඩි සිද්ධියකුත් තියෙනවා මේක මේ ගීතෙත් මම තෝරාගත්තා. ගොඩක් මනසට වැදුණ නිසා මේ
मगे पिया वृत्ति गुरुरे अनिवार्य अभी पासल कालीन मे गेदर गुआनुदी पिरी दान अनिवार्य हेमदाम पिरी दान इट पास हेमोगे හැම කෙනෙකුට පිරිත් සද්දෙන් තමයි අපිට අණ දෙන්නේ වැඩට ඵලයක් ලැබෙනවා. ඔව්. ස්කෝලේ ඵලයක් ලැබෙනවා. ඔව්. ඉතින් පිරිත් වලින් පස්සේ ප්‍රචාර වෙනවනේ බුදු ගුණ ගීත, මව් ගුණ ගීත, පිය ගුණ ගීත, දේශාභිමාන ගීත ඒ කාලේ ගුවන් විදුලියෙන් ඉතින් හුවක් අපි පොත් ටික අතර ගන්න ඔය ගීත ඇහිලා තමයි අඩිය තියන්නේ. ඔව්. ගෙදරින් එළියට. එළියට. ඉතින් හුඟක් පුරෝ ගීත. බුදු ගුණ අතරින් මේ කැලණි විහාරය සම්බන්ධව මේ කියන ගීතයට මුහුවක් ඇලුම් කළා මේ කැලණි විහාරේ මේකේ අර මැද කැලණි විහාරේ කියනකොට මේ ගීතේ බොහොම දෝංකාර දෙමින් ඒ පටිගත කිරීමේ සිතාර පුකුරක් ඔව් ඉතින් මට හිතින් මම මවා ගන්නවා කැලණි විහාරේ විහාරයේ ඇතුළෙත් මේ වගේ දෝංකාරයක් දෙයිද කියලා ඔව් ඉතින් මට ආසයි මේ විහාරේ වන්දනාවට යන්න ඉතින් ඇත්තටම වාසනාවට වගේ පියාගේ පාසලෙන් අධ්‍යාපන චාරිකාවක් සංවිධානය වුණා ඒකට කැලණි විහාරේ වන්දනාව තිබ්බා. ඉතින් මම කැලණි විහාරයට යනකම් ඉතින් හිතේ මවා ගන්න මේ ගීතය මේ නාදය මට මේ විතරම සියසින් දක්වන්න ලැබේවා කියලා. ඉතින් භූමියට අඩිය තිබ්බාම ඇත්තටම පුදුම විදිහේ බුදු ගුණයක් ඒහා භක්තියක් ඇති වුණා මට. මම මල් ටිකක් තරම් ඉතින් මේ ගීතේ හැමින් හිතේ වැඩ කරනවා. මේ විදිහට තමයි මේ ගීතේ ගාක් මට සමීපවතර සමීපු. අපි ඊළඟිතේ තොම ගාන ඊට පස්සේ තව ටිකක් අපි කතා කරමු ඊළඟිතේ ඔබ තෝරගන්නේ අමරදේවයන් සමග වැඩ කරන්න අවස්ථාව ලැබුණානේ ආචාර්ය පණ්ඩිත අමරදේවයන්ගේ ගීත වලට මම ගීත කීපයකට මම වාදනය කළා දෙනවා සැක්සෆෝන් වාදනය කරලා තිනවා ඒක ප්‍රසංග වලට මම සහභාගී වෙලා තිනවා ඒතුමත් ඉතින් මේ එතකොට කේමදාසයන් එක්ක කේමදාස මාස්ටර් මට කතා කරලා තිනවා මගෙන් යහම දවසක් මම එතකොට ජාතික තනුස සභාව යොන්ගී කණ්ඩායමේ ඉදදී සැක්සෆෝන්ට මම ආදුනිකේ केमदास मास्टर अविल इन प्रवीण वादक समग अभी पेतला वाडला इन टग्गा अविल मैं ओ बोगहन के ओ बोगहन के इंटर सर मे सैक्स पोना मे आनाहन नैने ओ बोगहन बैद इला मैं कथा धर्मवर्धन रचना कर आचार्य विष्णु रत्नायक संगीत करबुरु गीत तोल दिखट दे රචනා කරන ලද්දා කේම තමයි කේදිකේ ධර්මවර්ධනයන්ගේ ගීත සම්මතය. එයාදර විලිකුන් සුරත්පලේ පෙම්මදිරා ඇදිමින් සැලි. සීත මීදුම් සීන වැල් පැටලේ. මෝරද රොන්සුණු සුවඳ විතේ බින්දද දවසක ගෙනෙනු ඇත කියන්නේ බින්දද තමයි මේ සියල්ල කරන්නේ. අහක බලන් හිටියත් ඔබේ සිත කය සියල්ල රත් කරන්නේ. ඒ ආදරයෙන් කෙනෙකු දුටුවාම දර්ශනය. ඒ කියන්නේ අපි दाते तो विशेषत्व तीन अपतुल अबतुल सह सीरुदीना तीन लोकोम लिंगिक अवयवे मुखाद एस देख एस देख हर हतम मे सियाल मे ओ रचना कर लीन मेक हागने बट एत्र पुदुम हित मेहमत रचना तीनो अने दिखी इट नुदेविनी संगीत कुटरत्नायक मावन तीनो इट नुदेविनी के मक मिंटन मलवरक्षि सपेल तीनो एक ජයන්ත දිසානායක ඊළඟට තෝරගන්නේ. ඇයි මේ? මේ ගීතය ඇත්තරම මිල්ටන් මල්ලවාරච්චි කියන ඇත්තරම මේ සංගීතඥයා. මම මිල්ටන් අයගේ ෂෝල් එකට හුඟක් මම වාදනය කරලා තියෙන සැක්සෆෝනේ. මොකද මම ගමේ ඉන්න කොටත් ඔය කෑකල්ලි. ඔව්. ගමේ පළාතේ උත්සවවල, ගෙවල් උත්සව, පාසල්වල උත්සව, වගේ අවුරුදු උත්සව ඕවැදී ඉතින් අනිවාර්යෙන් අර ශබ්ද විකාශන යන්ත්‍ර වලින් ඔව්. ලවුඩ් ස්පීකර් දානවා. ඔව්. ගමට මැහෙන්න දානවා. ඔව්. ඉතින් මේ හඬ ඇත්තම මගේ ගමේ පරිසරයත් එක්ක හුඟක් මගේ මනසට කාවදුන හඬක්. ඒ වගේම මේ සැක්සෆෝනේ හුඟක් මේ හඬ මට සැක්සෆෝනේ කියන බහන්නේ මට ඇත්තටම ඉදිරියේදී මම
ඒ හඬට හුරු වීමට මුල පිරුමක් තමයි මේ ගමේ උඩේ මේ ආවුන මිල්ටන් නැගේ සින්දු වල සැක්සෆෝනේ හුඟක් තිබ්බා. ඔව්. හුඟක් යූස් වුණා සැක්සෆෝනේ ගීත වලට. ඉතින් ඇත්තටම මට හිතුණා මේ ශෘංගාරාත්මක හඬක් නැතිනේ මිල්ටන් නැගේ. ඔව්. ඉතින් මට හිතුණා මේ දෙයද්දර විලකුණු සුරත් ඵලයේ කියන මේ ගීතය මේ සුන්දරත්වයක් වාගේ මුලින් පෙවුනට ජීවිතේ කතාවක් තියෙනවා. ඔව්. प्रसंगिक එතුමාට මේ මේ සුවේ පතන දැන් සුව වෙමින් සිටිනවා විශාල සතුටක් අපිට මොකද එතුමා එක කතා බහේ ඉදීමත් විශාල රස ගුලාවක් දෙයක් ඉගෙන ගන්නවා අපි මේ ගීතය හමු ප්‍රියමිත්‍ර මිත්‍රනි වැඩිපුර කතානකොට බලන්න ජයන්ත කොහොමද මේ ගීතය සඳහා ඔහුගේ හඬ සහ දායකත්වයේ සපයන්නේ කියලා See
समस्त गीते निले थी ना मधुवित सेन की हिस्पे ना दीविता वालम खतर के ना के ना हुए जीविते अन्न दिनवाद नेत यावुन बाबा हेटर नेती बिनवा तारुना काले सुलु काले हेटर नेती बिनवा काल बैलु आये हिंद लाते बिनवा के ना बाला बाला हिटियो तिति सदा आते निका पास शत्तापे एक ने प्रेमालिंगे ने अक्षंधा यावुने बावित कराने निरंतरेन जीविते विदिन किला व्यंगेन तमाई सियाल केडी के धर्मोदय रचना कर लेती है ना इतने उदयविनी मंगल कालिंग को के तानु मीट वैरी पोटक यहाँ समान वाप तवाद गीते का तो सिरी यहाँ ने लानु हीरी सुसुम हिल रहे ये वाकी एक अक अपने सामाकरण नत पुलवांग सह एक इट्टुइंग याने का के उपकोग में तीन ने व्यंग्य व्यंग्य ये तमाई कुतुहले ती बेन्दी इन अगट कुतुहले तबागन उब गायन गीत देखा मनोहर किला बालम में विराम पास නොවන මම සුපුරුදු සිකුරාදාවේ අපේ නිරන්තර හමුවීම මානවන බම රසදින හදක රසකාමිත්වය ජයන්ත දිසානායකගේ රසදින හදක රසකාමිත්වය සහ අතීතය ගීතවලින් ඉස්කෝලේ යන කාලේ ගායකෙක් වෙන්න නිතානේ නේද ඊට පස්සේ දන්නේම නැතුව ඊට බටනලා වාදකෙක් වුණා සැක්සෆෝන් වාදකෙක් කරා නතර වෙන්නේ කොහොමද තම මම පාසල් කාලේ අවසන් කරලා මේ පාසල ගැන පොඩ්ඩක් කියන්න. පාසල මම ඉගෙන ගත්තේ අරණායක රවිසඳ මධ්‍යම විද්‍යාලය. ඉතින් ඇත්තටම පාසල් කාලය තුලත් මම සංගීත තරඟ වලට සහභාගී වුණා ජයග්‍රහණ කරා මේ වෙලාවේ ගෞරවයෙන් මතක් කරන්න ඕනේ. මගේ ආචාර්යතුමිය ආර්යවති හපුආරච්චි මහත්මිය ඒ වගේම ඩීඑස් හෙට්ටිආරච්චි මහත්මයා උන් තමයි මගේ ගුරු දෙපළ. ඉතින් සංගීත තරඟ වලින් ජයග්‍රහණ ලැබුවා සමස්ත ලංකා ශාස්ත්‍රීය ගායන තරඟේ ප්‍රථම ස්ථානය ලැබුවා බටනලා වාදන තරඟයක් තිබ්බා ඒකනොත් මම ජයග්‍රහණ ලැබුවා ඊට පස්සේ පාසල් කාලේ අවසන් වුණාට පස්සේ ඉතින් මගේ ගුරුවරයා මට ඇවිල්ලා කිව්වා මේ ජාතික තරුණ සභාවේ යෝන්ගී කණ්ඩායම කියලා හොඳ කණ්ඩායමක් තියෙනවා කැමති නම් හොඳයි මොකද ඒකේ පෙරදිග සංගීතය වගේම බටහිර සංගීතයත් ඉගෙන ගන්න කියලා තියෙනවා ඕ තියෙනවා ඔබට ඔබ කැමති නම් ඉතින් ඉල්ලුම් කරන්න ඉල්ලුම් පත්‍ර දාන්න කියලා එතන මම අම්මලා තාත්තලාත් එක්ක කතා කළා ඉතින් මේ පුතා ඉතින් කැමති නම් ඉල්ලුම් පත්‍රයක් දාන්න ඉතින් යෝන්ගේ කණ්ඩායමට යන්න කියලා ඉතින් ඇත්තටම ඉන්ටර්වියු ගියා ඉතින් කවුද ඉන්ටර්වියු බෝඩ් එකේ හිටි ශ්‍රියා දනන්සූරිය මැතිතුමන් ඒ කාලේ හිටිය චරිත රත්නත්තේ මැතිතුමන් අධ්‍යක්ෂ ජනරාල් ඉතින් තව හිටියා නිහාල් ගම්හෙවා මහතා සංගීත ආචාර්යතුමන් ඉතින් ඇත්තටම මම බටනලා වාදනයක් කරේ මම ගායනයක්වත් නෙමෙයි කරේ බටනලා වාදනය තමයි ඉල්ලුම් කරේ මම ගියා සසර වසනතුරු කියන ගීතය තමයි වාදනය කරේ එතම පළවෙනි ස්ථායි කොටස ගහනකොටම ඇති ඇති කීවා ඔව් නිහාස ඔව් ඒක මම මෙහෙමයි තේරිපත් වුණා කියලා ඊටත් ගායනා කළා බටනලාත් ගැහුවා ඔව් අතන ඒක සැක්සෆෝන් එකට ඉතින් උච්චර පිම්බදින්න හේතුව මොකක්ද ඔව් ඊට පස්සේ ජාතික තරඟ සභාව මල්වාරච්චි කතන්දරේ හරි ඔව් ඒ අරුණාම අරුණා මේ යෝන්ගේ කණ්ණාමයට බැඳෙන් පස්සේ මේ යෝන් මිහිර කියලා ඔව් තව බටහිර සංගීතයේ ඔව් පුහුණු කරන එනම කණ්ඩායමක් තිබ්බා ඔව් ඒකේ මතක් කරන මේ සංගීත් වික්‍රමසිංහල හැම තමයි ඒක හිටියේ ආහා ඉතින් සංගීත් ලයින් මොකද තියෙන්නේද ඔව් ඔව් ඉතින් මේ එනවා සැක්සෆෝන් ට්‍රම්පට් ට්‍රොම්බෝන් ඉතින් වගේ ඒව තමයි තියෙන්නේ බ්‍රාස් ඉන්ස්ට්‍රුමන්ට්ස් වුඩ් බින් කැරනට් ඉතින් ඉන්ස්ට්‍රුමන්ට්ස් ගන්නට මට හිතුණා මම මේ බ්ලෝයින් සයිඩ් එකේ මමත් මොකක් හරි මේ බටහිර සංගීත භාණ්ඩයක් ඉගෙන ගන්නවා කියන මට හිතට දැනුණා ඇත්ත මේ අනුව අර අර කාලේ වගේ අර මිල්ටන් අයගේ සින්දුවල සැක්සෆෝනේ හඬක් තියෙනවනේ හිතේ තියෙනවනේ ඔව් ඔව් ඇත්ත මේ හඬ දැන් මට ඇහෙනවා ඔව් ඉතින් මට හිතුණා සැක්සෆෝනේ මට මේ හරියයි ඔව් හරියයි කියලා ඉතින් ඇත්තම ඒ කාලේ නෙවි බෑන් මාස්ටර් වසන්ත ෆ්‍රෙනන්ඩෝ මහත්මයා ආවා අපිට බටහිර සංගීතයේ පාඨමාලා උගන්වන්න බටහිර සංගීතෙත් මම ටිකක් දුරට ඉගෙන ගත්තා ඉතින් ඒ අතරතුර
ස්ටැන්ලිලාගේ ඔය පත්මයලාගේ ස්ටැන්ලි පීරිස් සහ පත්මසිරි රූප රත්න මේ දවැන්තයන්ගේ සැක්සෆෝනෙට හිටපු දවැන්තයන්ගේ සැක්සෆෝන් වාදන මම අහනවා යෝන්ගේ කණ්ඩායම ඉන්නකොට ඉඳහසලට ඔය ප්‍රැක්ටිස් වෙලා අවසන් කරලා ආවිලා මේ පීසස් අහනවා එදාරය ගුවන් තොටුපොළේ ඔයවා එන ඇහෙනකොට ඉතින් ඒ ඒ ආරූඩෙත් මට ආවා ඔව් ඒකෙන් ලොකු උත්තේජනයක් ලැබුණා ඔව් ඇත්තටම ඉතින් ඊට පස්සේ පුහුණුම් කටයුතු මම දිගටම කරා दस निहालगाम महत्ता मम गीत पटिगत करीम मोट मम सहभागी करवागत्ता प्रसंगोट मम सहभागी करगत्तो थिंग मे अनु थिंग धन्यवाद तू सेक्सोफोन वाले सेक्सोफोन आवा ईट पासे श्रीलंका गुण संस्था वे गीत पटिगत करीम के आप बिलावे यौन की कंडा में आप बिलावे अपि गेट टू इंग एलियट है ना कोटे सेक्सोफोन ही देवंत्या मगे इस रहते ना ස්ටැන්ලි පීරිස් මහත්මයා. ඉතින් මේ වෙලාවේ ගෞරවයෙන් සිහිපත් කරනවා ස්ටැන්ලි අයියා. මගේ මූණ දිහා බැලුවා ටිකක් නැවතුණා. ආ අපි දැක්කා වැඩසටහන් කීපයක. ඔව්. හොඳයි. ප්ලේන් හොඳයි. මේ කොහෙද දැන් ඉන්නේ කොහෙද අනම්මනම් තොරතුරු ඇහුවයි. ඉතින් කැමතිද අපේ මේ ප්‍රැක්ටිස් එකට වාගේ සහභාගී වෙන්න පොඩ්ඩක්? ඔව්. පුළුවන් නම් එන්න. ඔව් එන්න මට පණිවිඩයක් දෙන්න. මම ඉතින් මට මේ වාගේ දවැන්තයක් කතා කරන්න ඉතින් මගේ ජීවිතේ මම විවිධන සතුට ඔව් මෙතෙන් එන්නනේ මගේ මේ සිහිනේ තිබ්බෙත් ඉතින් එතුමන් මේ වාගේ මම මට දින එනම් එවලෙම මේ කොළ කෑල්ලක මෙහෙම ලේදනම් මේ 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 දින ටික පොඩ්ඩක් බලා ගන්න ඕ මගේ ටෙලිෆෝන් නම්බරයත් ලියා ගන්න කියලා ඔක්කොම දුන්නාට පස්සේ ඒ දිනවලින් මම ස්ටැන්ලර් කෝල් එකක් දුන්නා මෙහෙමයි මම ස්ටැන්ලර් මට මේ වෙලාවේ මම එන්න මේ දවසේ මට පුළුවන් ඊට පස්සේ ආවට පස්සේ ඔය තිලක් හපුගොඩ ඔව් මේ කියලා ඔක උතර නවත්තමු අපි මේ තිලක් හපුගොඩ ගාව තමයි නැවතුනේ අපි ඊළඟ ගීතේ ගායනා කරලා අපි යමු මොකද මේ ඔබ අර මං කල්ලුත් අපේ මේ ඔබට සඳහන් කළා එයා ගීත ගැයු පමණක් නෙවෙයි ගීත හැදු කෙනෙක් කියලා ඒ අතරින් තාමත්ම ජනප්‍රිය ගීතයක් තියෙනවා ඒ ගීතය තමයි ඊළඟට තෝරගෙන ඉන්නේ ඒ ගැන කියන්න පොඩ්ඩක් ටක් කර मुखादने කියලා මේ නෝ ගෙදර වෙලාවක එන්නකෝ කියලා ඉතින් දවසක් මම ගියාර පස්සේ මෙයා සදාදර නයෝ කියලා ගීතයක් මට ලියලා දුන්නා. මම ඇහුවා මේ සදාදර නයෝ මචං මේක මේ නයිකුට ඔව් වාගේ කරන ආරාධනයක්. ඔව් නෑ නෑ ඔකක එක හිතන්න එපා ඔයා මේක මෙලඩියක් දාලා මේක කියන්නකෝ. ඔව්. ඒත් ඇත්තම මේ හොඳ මෙලඩියකුත් මට ආවා. ඉතින් ඒ අනුව මේ ගීතේ මේ සදාදර නයෝ කියන මේ වචනෙන්න මේ හඬයි ඔක්කොමත් එක්ක මේ ගීතේ ललित वसंत सह मे विशेष मे काले कैसेट विप्लवे प्रवृत्ति काले सारू गीत टीका क्षेत्र साहित्य पिर्णमो निलबला लेपले उपुल जय सिंह चान जयनाथ सह ललित वसंत अनित ललित वसंत की आने मे अभी मानो न मम वेडसतहने दरुणु लोलिये बहुविंदर अनिवार्य हेट कथाई निरंतरे मुकद यागे मुलु फैमिली एक शुक्रधरात्रेट संपूर्ण साले इंदगन मेक बलन बलन बलो एक जीवित चर्यावे कुटसखेट सरका भूमिस्तुति ललित वे गीते गायना कर अद मिथन अवस्था कापौ लभच्चे कभी कल गायना कर बै जयंत दिशा नायक अवस्थाव लभच्चिकमिट दैवोपगत सिद्धिया जयंत
සඳරේනු වැහිනා මේ සීත රාත්‍රියේ ඔබ ඉන්න මාගේ ළඟින් හද පිරුණු වේදනා පිසදාසිනා සලා මට දෙන්න ආදරේ ඔබගේ නමින් සඳරේනු වැහිනා මේ සීත රාත්‍රියේ ඔබ ඉන්න මාගේ ළඟින් හද පිරුණු වේදනා පිසදාසිනා සලා මට දෙන්න ආදරේ ඔබගේ නමින් එක්වන්නේ නෑ එනමුත් මගේ හදින් වෙන්වන්නේ නෑ දෙතැන තනිවී සදා හෙළන සුසුමන් නිවා ඔබ ඉන්න මාගේ ළඟින් හදේ පැතුමන් ඉටුවන්නේ දෝ ඔබ ගැන පැතුූ සිතින් වැළපෙන්න දෝ කඳුළු හසරැල් මවා මසිත ලතැවුල් නිවා ඔබ ඉන්න මාගේ ළඟින් සඳරේනු වැහිනා මේ සීත රාත්‍රියේ ඔබ ඉන්න මාගේ ළඟින් හද පිරුණු වේදනා පිසදාසිනා සලා මට දෙන්න ආදරේ ඔබගේ නමින් ගීරේනු වැහෙනා මේ සීත රාත්‍රියේ නෙමෙයි සීත මැදිරි ඔබ ඉන්න අපගේ ළඟ. ආ එතකොට අපිට පොඩි උණුසුමක් දැනේ. මේ ගීතේ අපූර්වත්වය, ඒ කියන්නේ ගීතය හැදු මනුස්සයමයි අද ඔබට ගායනා කරන්නේ. ප්‍රින්ස් උදේප්‍රියන්ත අපි බොහොම සෙනෙහසින් මතක් කරනවා අප අතරින් වියෝවත්. ඔහුගේ හඬ හරිම මේ ලයන්විත මෙහිවින් හද පිරිමත් දෙන හඬක්. ඉතින් අපි නැවතුනේ තිරක් කපු කොට. ඔව්. ඉරස්සේ මහින්ද බණ්ඩාරයන් ප්‍රවීණ ගිටාරවාදන අපේ ශ්‍රී ලංකාවේ ලක්ෂ ගිටාර මම බොහොම ගෞරවයෙන් මතක් කරන මේලා ආදරයෙන් මතක් කරන රාජු බණ්ඩාර තොර මිල්ටන් පීරිස් අපේ කණ්ඩායම හොඳම දැවැන්තයෝ ටික ඉතින් ඔය ඒ ඉසව්වනේ ඔව් සැට් එකම ඔව් ඔව් මෙයාගේ තාත්තා හොඳ මිත්‍රයෙක් මගේ හැමදාම මම කෑගල සාන්ත ජෝසප් බාලිකා විද්‍යාලයේ උගන්නන්න යනකොට එයා ඊය ගෙදරින්ලා පල්ලෙහාට එනවා මට හම්බ වෙනවා ආශා මල්ලි ඊයේ වැඩේ මාරු ඒ කියන්නේ රූපවාහිනී වැඩසටහන ඒ වගේ හරි කලාව බොහොම හරි නේද සුන්දරත් සුන්දර කියන්නේ ඉතින් ගහට ගහක් මේ මේ මේකෝ ශබ්දාගාරයේදී හමු වෙලා වගේ නිකන් ඒ කියන්නේ දෛවෝප පැත්තට විතර ඇතරම කලින් තිබි අපේ අතිශය ප්‍රවීණ ශබ්ද පරිපාලකවරයා ශබ්ද පටිගත කරන්න මර්වින් බෙන්ස් එතුමාගේ ශබ්දාගාරය තමයි මෙතන තිබුණේ දැන් ඒක දෙරණ ශබ්දාගාරයේ බඩු පත්‍රය එතුමාගේ වියෝගෙන් පස්සේ ගාක් ඇත්තනම් ඔව්
නිකෝ ශබ්දාගාරේ හුඟක් ස්ටැන්ලියා මියුසික් කර අපි ඉතින් මම බාධා කරා මහින්ද බණ්ඩාරද රාජ් බණ්ඩාරද ස්ටැන්ලි පීරිස්ද රූකාන්ත ගුණතිලකද ජයන්ත දිසානායකද ඒනි ෆ්‍රැන්සිස්ද කෑගල්ලි ඉතින් 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 දැන් ෆෝචුන්ස් සංගීත කණ්ඩායමට මම වැඳුනන් පස්සේ අත්‍තරම ආ ඔබ ෆෝචුන්ස් කණ්ඩායමට ඔබ සම්බන්ධ වෙනවා හරි ඉතින් පස්සේ අත්‍තරම මේ ශේෂ්ත්‍රයේ මේ දවන්තින් එක වැඩ කටයුතු කරන්නේ කොහොමද මේ සැක්සෆෝනේ පිළිබඳ තවත් මට දේවල් හොඟක් අහුන ස්ටැන්ලියාගේ උතර පත්මසිරි අය ඔව් මහේන්ද්‍ර පැස්කුල්ගේ තාත්තා ඔව් ඉතින් බොහොම අපි සුහදව ඉතින් මේ මට තමයිට පටිගත කිරීම වලදී පාට් එකක් වැරදුනත් මල්ලි මොකද්ද මේ මොකද්ද ඔතන අමාරු තැනක්ද බලමු හරි අපි මේ විදිහට හදාගමු කියලා ඒ වගේ හරි සුහද සීලව ස්ටැන්ලියක් දෙනවා මේ හරි උඹට පුළුවන් දේ ගහපන් ප්‍රශ්නයක් නැහැ ඉතින් ඒ වගේ හරි හරි සුන්දරයි කියන්නේ දිරිගැන්වීම ඔව් අපේ අර රිලැක්ස්ව තියලා අපිව නිදහස ඒ වල බලපෑම් නොකොට ඔව් ඒ කියන්නේ මම අතීතේ මතක නැත්තම හරි දුකක් ඇති වෙනවා මොකද මේ වගේ දැන් අපිට දැන් මේ කාලය තුල ඒ වගේ දේවල් කරන්න සිද්ධ වෙන්නේ නැහැ මේ ව්‍යසනයත් එක්කත් අපි හම් වෙන්නේ නැහැ කලාකරුව අපි ප්ලේස්ලා හම් වෙන්නේ නැහැ වැඩනේ ම වැඩ වැඩි වේවා කියලා ප්‍රාර්ථනා කරන මම හැමතිස්සම කියන වසංගතය දුරුවි වසන්තේ එනවා සත්තයි කන්දක් නැංගොත් බැස්මත් ඇති කියලා මම විශ්වාස කරනවා ඔබ ඊට පස්සේ දැන් මම මගේ මතේ නම් මම කියන්නේ මේ දැන් මේ අවුරුදු 30 කණක් ඉන්න නිසා සැක්සෆෝනේ තරම කණ්ඩායම් සංගීතයට ඒ කියන්නේ ඉස්මතු වෙලා සහ උමනාවක් නොතිබිච්ච කාලෙක සැක්සෆෝනේ නැවතත් ස්ටැන්ලි පීරිස් විසින් ඉදිරියට ගෙනාවා ඊට පස්සේ ඒක මේ නැතුම් බෙර තත්වයකට තරුණයෝ තීරණය කළා අම්මා මේක ලස්සන භාණ්ඩයක් අනුවේදනාව ජීවිතේ දැන් ප්‍රසංගයකදී දැන් ස්ටැන්ලියා ඔව් ස්ටැන්ලියා මුල් හරිය අපි ගහනවනේ ඉතින් මම හාමිනී ගහන්නේ ස්ටැන්ලියා මෙලඩි ගහන්නේ ඔව් ටිකක් කළා ටිකක් ගියාම මගේ පිටට තට්ටු කළා ඔයා එනම් ඉතුරු ටික ගෙනියන්න කියලා පොඩක් බැහැලා ආ යනවා වතුරයක් එමිලා ඉතින් ආයේ ආයේ එනවා ඒ වගේ ඉතින් ඊට පස්සේ අපි දැක්කා රංජිත් පෙරේරා මේ කොහොම ජයට මේක වාදනය කළා ඊට පස්සේ අපේ වජින රත්නායක ඔහුට අපේ પરම්පරාවේ වගේ කෙනෙක් එහෙම කිව්වේ එම්කේ රොක්සාම විශේෂයෙන් මතක් කරනවා හුඟක් ගීතවල මේ ඔය පරණ ගීතවල ට්‍රයි ගීතවල මුල් මහිතේ රත්නායකයන්ගේ හුඟක් කිව්වේ රොක් මාස්ටර් ඉතින් ඊට පස්සේ ඉතින් ජයන්ත දිසානායක සහ මේ අපේ හිතපු ගමන් දැන් සුපුන් පීරිසයා ස්ටැන්ලි පීරිස්ගේ කවුරුවත් නෙමෙයි නමුත් සුපුන් මට මතකයි පොඩි කාලේ අපි මුණා පොඩි කාලේ ෆ්ලූට් එක ගැහුවේ මං සංගීතවත් කරපු ගීතයකට මේ පොඩි කාලේ කියන්නේ තාමත් එහෙම පොඩි ඊපෙට ද විවාහපත් උනේ මේ දැන් හැබැයි අපේ ඩීඑස් සේනාරත්න හොඳ සැක්සෆෝන් වාදකයෙක් ඩීඑස් සේනාරත්න අපේ ඩොන් සේනාරත්න කියලා කියන්නේ එයාත් තැන් තැන් වල සහ මේ අලුත් තරුණය අපිට හැමතැනම හම්බෙනවා නේද ඒක හොඳ හොඳ ප්‍රවණතාවක් ඒ ඔබ ඔගොල්ලෝ තමයි පුරෝගාමී ඊළඟට ඔබ තෝරගන්නේ චාර් චෝදිපාලගේ ඔබ දැකුමෙන් මාන්නිත ලැබුවේ ඇති ඉහළම සතුටයි මෙලොවේ ප්‍රේම කිට් ඩල්විස්ගේ බොහොම හැඟුම්පර වදන් මොකක් හරි සිද්ධියක් ඒ කියන්නේ හුට මානසික වේදනාකාරී පහරක් වැදිච්ච ගමන් ලියාගෙන යනවා ඉතින් සඳ කිඳුරිය ඔබේ ප්‍රිය සෙවණේ ලොව සොඳුරුයි පින්බර ළඟදී මේක වැඩිපුර ඇහෙන ගීතයක් අපේ මේ මේ හැඩසටහනේ නම් ගායන පළමුවේ අවස්ථාව නේද මේක කලින් ගායනා කළම නැහැ මේක හැබැයි කවුරුරි කියනකම් මමත් මඟ බලාගෙන හිටියේ මේ වැඩසටහනේ ගත්තාම ඇත්තටම මට මේ ගීත තෝරා ගැනීමේදී මේ එච්.ආර්. ජෝතිපාලගෙන දවැන්ත කටහඬේ ගීතයක් තේරුවේ නැත්තම් මට අඩුපාඩු ලොකු අඩුපාඩුවක් කියලා මම හිතන්නේ අයියෝ මට ජෝතියගේ සින්දුවක් කියන්න බැරි වුණා ඒ තරම් මේ ඒ හඬට මම ආදරෙයි මොකද අපේ තරුණ කාලේ තමයි දැනුත් ඉතින් හැමතැනම ඉතින් මේ ජෝතියගේ කටහඬේ ගීතයක් ඇහෙනකොට හොඳට ඒකට සවන් දීලා හොඳට ඒ රසභාවය හොඳට වැළඳ ගන්න ඕනෑම කෙනෙක්. ඉතින් මට හිතුණා මේ වැඩසටහන මේ ගීතය අනිවාර්යයෙන් මේක මේ ඉතින් ලෝකෙම චාර් ජෝතිපාලයන්ගේ හඬට සමාන හඬක් මට නම් හම්බ වෙලා නැහැ. මම දන්නේ ඔබට හම්බ වෙලා තියෙනවා කියලා. ඔබත් කියන්නේ يعني ඔබ මේ අපේ ඊතර මෙතර ඉන්න ඕන කෙනෙක්ගෙන් ඇහුවොත් අයියෝ එක්කෙනා නැහැ නේද? නැ නේනම්. ඒක ඇත්තරම අපි කවුරුත් මේ මේ ප්‍රසිද්ධ රහසක් එක ප්‍රසිද්ධිය පිළිගත යුතු කාරණයක්. මේකේ හරිම ලස්සන යෙදුමක් තියෙනවා ප්‍රේම කීර්තියල්ලේ මේක ටී.එෆ්. ලතීෆ් සංගීතවත් කරලා තියෙන්නේ
මේක ඇත්තරම විශේෂම ස්තුතියක් තියෙනවා ආනන්ද පත්මසිරි තම ආනන්දයෙන් මම අහගත්තේ මගේ ගුරුවරයෙක් එතුමා මේ මේ පිළිබඳව බොහොම මේ මේ ජෝතිආය පිළිබඳව විජය කුමාරතුංග පිළිබඳව සම්පූර්ණ මේ තොරතුරු සහ මොකද ඔවුන්ගේ කල්යනා මිත්‍රෙක් වෙන නිසා ඔකුවා මේක මේ එක එක්කෙනාගේ නංගු දා ගන්නවා මේ මේක ප්‍රේම කීර්ති රචනා කරේ ටී එෆ් ලතීෆ් සංගීතවත් කරේ සාලි මාස්ටර් නෙමෙයි මේක මල්ලි කියන්න මේක මේ ප්‍රේමය එළියට දිනන ලස්සනම කැලලක් අපිට හිතන්නත් අමාරු මිහිරියේ ඔබ අහසේ සඳුවේ මගේ සිතිවිලි එහි ඇති කඳුවේ අර හඳ පෑවුවම් පේන්න කඳු ටික තමයි මගේ සිතිවිලි කියන්නේ ඒ තරමට සෙනෙහස මතුවේ නිහඬව නිදියයි සිත නතුවේ කියන්නේ ඔබේ ප්‍රේමයේ උපරිමයෙන් ඊටම ආවනත වෙනවා නොදනුවත් තමයි එච්චර මම ඔබට ආදරේ කියලා පෙම්මතිය හමුවේ නතුවීම තමයි ආදරයේ සුවය මේක තව දිගට අහන්න ජයන්ත ගායනා කරයි මම හිතන්නේ අර ගීතේම නොවුනත් මේ වෙලාවට නම් මරේ මරු මේ කියන්නේ ඔබ දැකුමින් මානිත ලැබුවේ ඇති
කාලම සතුටයි මෙලොවේ සඳ කිඳුරියේ ඔබේ පිය සෙවනේ ලොව සුඳුරුය පින්බර ලඳුනේ සඳ කිඳුරියේ ඔබේ පිය සෙවනේ ලොව සුඳුරුය පින්බර ලඳුනේ ඔබ දැක්කෝ මෙන් මානෙත ලැබුවේ සතුටයි මෙලොවේ ප්‍රේම කීර්තිගේ සිතවිලි පෑනේ ප්‍රේමයේ උතුරා ගිය ගීයක් සපුම් මලේ පිපුණු තනි ඉත්තේ ඔබේ සුවඳද මගේ සුවඳද ඔබ අරගත්තේ මතු දිනමා පරිවී යුත්තේ ඔබේ මුණ කැටි අත්යුගේ මැත්තේ පොඩි නෝක්කාඩු ස්වරූපෙන් ඒ කොටස නම් මට හිතෙන්නේ ලියලා තියෙන්නේ ඔබ හින්දා තමයි මම යහපත් මිනිහෙක්වට පත් වුනේ මම එතෙක් හිටියේ අන්ධ වෙලා ඔබ දැකුමින් තමයි මම ඇත්තටම ලෝකේ හරියට බ්‍රෑන්ඩ් එකට ගත්තේ මානිත ලැබු. අනේ මේ හැඟීම මේකේ තීව්‍ර වන්නේ ඔබේ පැත්තට ඒක ආයෝජනය කරගන්න සසදා බලන්න. ඒක ඔබටත් පොදු අත්දැකීමක් ඔබේ අත්දැකීමක්ද කියලා විරාමයක් යනවා. ඉපණින් තවත් අතිශය මధుර හරබර ගීත කීපයක් සමග හමු වෙමි අර. නොවන මම ජීවිතයේ අතීතය ගීතයෙන් පිරික්සමින් සිටින ජයන්ත දිසානායක සමග ශ්‍රී ලංකාවේ අකේකේ සැක්සෆෝන් වාදකෙක් සහ ගායන ශිල්පියෙක් ගීතඥයෙක් සහ ඉතිහාසයක් ඇත්තෙක්. ක්ෂේත්‍රයේ කොච්චර කාලද? 35ක් වෙනවා. අවුරුදු 35ක්. අවුරුදු 35ක ක්ෂේත්‍රයේ අධ්‍යක්ෂකම. හැබැයි ඔබ මේ දෙරණට හරි යාබදයි. මොකද මේ ඔබගේ දරුවන් දෙන්නම ජයග්‍රහණය කළා මේ ඒ මාපියන්ගේ සුජානමය ලක්ෂණ නිසා දූ කියලා මට සැකයක් මතුවෙනවා. එතන මගේ දරුවන් දෙදෙනා හිමාෂ මනුප්‍රිය දිසානායක, තනුර මදුගීත් දිසානායක. හිමාෂ 2009 දී ලිටල් ස්ටාර් ගායන තරගෙන් දක්ෂතම තරු සහ ජනප්‍රියම තරු බවට පත් වුණා. ඉතින් ඒ වගේම ගිය අවුරුද්දේ 2019 ඩ්‍රීම් ස්ටාර් ගිය අවුරුද්දේ මේ ඉතින් පිට අවුරුද්දේ මේ දැන් 2021 අපි ඉන්නේ. ඔව්. 2019. और दे ड्रीम स्टार गायन तरंगे मगे लोकपुता तंड्र मधुगी दिशा नायक प्रथम स्थान लभु इति मंहिता ने अपी गेदर दरुआन शिल्पशास्त्र उगनला हेदुअट मे दरुअंगे देवाल कोहमद लोकेट देन्नी इति मे हकियावान कोहमद मे जनता वतरट यान्नी इति ए संधा मट बोहम मगे जीवित मगे दरुअन देदनाट अपे पाउल लोकु उपकार उन्नतन तमय දෙරණ රූපහානි නාලිකාව. ඉතින් මම බෙහෙවින්ම මම ස්තුතිවන්ත වෙනවා ඒක. ස්තුතිය කියලා නිම කරන්න බෑ. ඉතින් මේ වාගේ ලොකු උන්ගේ අනාගතයට ලොකු ආලෝකයක් ලබා දුන්නෙන් ගැන බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. ඔව්. දෙරණ. පුතු දෙන්නේ දැන් තාත්තා. හ්ම්. ඉතින් ඊට පස්සේ ඔබ මං හිතන්නේ දැන් කෑකරලින් කොළඹට එනවනේ. මේ කොයි කාලේද? වැඩ අධික වෙනවා ඊට පස්සේ රෝහණ වීරසිංහ වැන්නන් ඔබට මුණ ගැහෙනවා. ඔව්. හ්ම්. 90 වර්ෂයක. ඔව්. ඊට පස්සේ දැන් බිරිඳව හම්බෙන්නේ කොයි කාලෙද? කවද? බිරිඳව. බිරිඳව හම්බෙන්නේ ගීත පටිගත කරගීමට මම ගායනට ගිය වෙලාවේ යුගගී ගායනට හිටියේ අය. ජෝර්ජ් රොබ්සන් ද සිල්වාගේ ගීත වගේ ගායනා කරන්න මට ආරාධනය කළා. හ්ම්. ඔගී ශබ්දාගාරේ මරණෝගී එක ඔව් 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 නුගේ කොට ඔව් මට ගීත වාගයක් ජයන්ත මෙහෙමයි ගීත වාගයක් තියෙනවා වින්ද ගායනා කරන්න මෙහෙමයි හ්ම් කියලා මට ආරාධනා කරපිට යුග ගීත කීපයකට හිටියේ හ්ම් බින්දක නම් මොකද්ද නයිනි පෙරේරා නයිනි පෙරේරා ඒ සංගීතාචාර්යවරයෙක් ඔව් දැන් නයිනි දිසානායක උනා මේ දැන් දැන් තාමත් ඒ උගන්නන ඔව් සිරිමාව බණ්ඩාරනායක සංගීතාචාර්ය දැන් ඔබ කටත්තු ගන්න නැහැ මේ මත ගෙදර පන්ති තියෙන හ්ම් දැන් කොහෙද ස්කූල් එක නේ නෑ මම දැන් කොළඹ නාලන්ද විද්‍යාලේ ඕක නැත්තම් නාලන්ද විද්‍යාලේ සෙට් එකේ ලම මේ මට නෙලයි ඕක කිව්වේ නැත්තම් දැන් මේ වෙලාව තියෙනවද සංගීත ගුරු කටයුතු කරන්න තමයි ඉතින් මම මගේ රාජකාරිය ඉතින් මම අනිවාර්යෙන් ඒක මම අකුරටම කරනවා ඒක මොකද ඔය අපේ දරුවන්ගේ සරයිද සරයි සර වෙනවලා තන මොකද පිරිමි ළමයෙක් ටිකක් අමාරු ඉතින් මොකද දරුවන්ගේ අනාගතයට අපි වග කියන්නේ පැ අපේ වෘත්තියත් එක්ක ඉතින් ඒක මම බොහොම ගෞරවයෙන් ඒක ඒ රාජකාරිය කරනවා ඒ වගේම ශේස්ත්‍රයේ වැඩ කටයුත්තේ අතර බෙදාගෙන
ඉතින් කරන මොකද මම දැන් මගේ විෂයමාලාවට අමතරව ඒ විෂයමාලාවට අමතරව මම තව බාහිරව මම ලොකු සංගීත කණ්ඩායමක් හැදුවා නාලන්දේ. ආහ්. ඔව්. ළමයි 70ක් පමණ ඒ ඔකෙස්ට්‍රාගේ වාදනය කළා. ආහ්. ඔව් ගීත්මා කියලා. සංගීත ප්‍රසංගය අපි දැන් ප්‍රසංග හතරක් විතර පැවැත්තුවා. හ්ම්. ඉතින් හුඟක් ළමින්ගේ දක්ෂතාව මම අඳුනාගත්තා. ඔව්. ඉතින් මේ ඒ අයගේ හැකියාවන් කොහොමද මේ එළියට දෙන්නේ කියන එක අනුව ඔබට ප්‍රශ්නයක් නෑ අපිට මේ මේ සියල්ලම පාසලේ නිර්මාණය කළ ඉදිරිපත් කරන්නත් හොඳ පැහැදිලි තැනක් තියෙනවා නාලන්දා පුරහල එහෙම නැත්නම් නාලන්දා වේදිකාව ඉතාමත්ම අලුත් මේ කියන්නේ අතිශය සුකෝභෝගී සියල්ලම පායු සමය සමනය කරන ලද්ද සහ ඉතාමත්ම ඉහළ මට්ටමේ ප්‍රේක්ෂකාගාරයක් සහිතව කරලියක් සහිතව තපුරුයි මේ අපිට කතා කරන්න වෙලාවක් නැහැ මේ ඊළඟ ගීතයට ටක් ගාලා යන්න වෙනවා මොකද මේක මේ ටිකක් කතා කරන්න ඕන එකක් වගේ මට පේන්නේ මොකද මේ ඇස් ගැන කියවෙන ගීතයක් මේ දවස්වල ඉතින් හැමෝම ඇස් වලින් තමයි කතා කරමින් ඉන්නේ මොකද මාස් දාගෙන ඉන්නේ ඒකෙන්ද අනිවාර්යෙන් සිනාසෙනේව ඇස් වලින් තමයි කරන්න වෙන්නේ අඳුර ගන්නත් බැරි වෙනවා හැබැයි හොඳ මිනිසා සහ නරක මිනිසාත් අඳුර ගන්න හොඳ වෙලාවක් කියලා අපි හිතාගෙන පෙරළුණු පිට හොඳයි කියලා හිතාගෙන වැඩ කරන්න ඕන. කී ලියන්න මට කිව්වේ ඔබේ නිතයි. කවි ලියන්න මට කිව්වේ ඔබේ නිතයි. ඔව් මේ ගීතය මම තෝරාගන්න හේතුව මේ ටොන්ගී කණ්ඩායමේ ඉන්නකොට අපිට මේ පෙරදිග සංගීතයේ ශිල්පය උගන්වන්න මේ ආව ආචාර්ය දයරත්න රණතුංගයන්. හ්ම්. ඉතින් රාගධාරී සංගීතය. ඔව්. මේ ඒවම ලස්සන ගසල් ගීතයක් ගායනා කරලා පෙන්නන ගුලාම් මලිලාගේ හැමතිම් මේ වගේ ඒ ශිල්පය අපට ලබා දුන්නා. අතන මට හිතෙනවා මේ ඉන්දියානු ගසල් ගායනයේ අති දක්ෂෙක් වෙන ජග්ජිත් සිං කියන දැවැන්ත ගායකගේ කටහඬට හුඟක් මේ දයරත්නගේ මට හිතුණා අතනම මේ ආචාර්ය දයරත්න රණතුංගයන්ගේ ගීතයක් මේ වැඩසටහනට පුරගෙන එතුමන්ට උපහාරයක් හැටියට. මොකද එතුමන් අපේ බොහොම අපේ දිහා බලන් ඉඳලා හැමතිස්සම අපිට ප්‍රතිචාර දක්වන කෙනෙක් අපේ මානවනම ඔන් ස්ටේජ් ලයිව් වැඩසටහනකට අපි එතුමා කින්න ගත්තා. වා කාර්යයට පස්සේ අපි හිතන අපේ ප්‍රේක්ෂකයන් දැක්කා එදා. මොකද ඔහුගේ ගීතයක් ගායනා කළා මට මතක විදිහට අපේ රවින් කනිෂ්ක තුරස්වනට මේලිසින් වගේ මට මතක විදිහට ඒ ගීතය ගායනා කළා. මේ වෙලාවේ එතුමා එක්ක කතා බහ කරන්න අවස්ථාවක් ලැබුණා. विशाल सतुरा खेम से मैं तुम्हारे कौर गीत तोर गण एक विशाल सतुरा कमरदेव समग ईट पुट पश्य काल के तुम पटांग मैंने श्रीलंका में दैन इन अतिशय प्रवीण मरण मेक्कीना किल किवत्त मंगिता कौरत माति तरह अग्ने राजकीय गामिनी लेल बल එතකොට මොකද දයරත් නරතුංගයන්ගේ ගීත මේ මේ කියලා තිනු අපි සමහරු ඇත්තරම එතුමාගේ හිතවත්කම් සහ එතුමා ගීතීම සාහිත්‍ය කැමැත්ත අනුව එතුමා වටේ සැරිසරන කීප දෙනෙක් රචනා කළා තිනු ඒවා ඇත්තරම මේ හරිම මధుර ගීත එතුමාටම ගැළපෙන ගීත ඉතින් මේකේ මේ නිකන් බොහොම විදග්ධ සිංහල තිනවා හරි ලස්සනයි මේ මොකද කෙලිම රූපක තියෙන්නේ සිතඟි කලඹ කැටයම් කළ නීල පලිඟු ගොළු කැටපත හද බිඳුතල සිතුවම් කළ රූ කඩමළු මුව රංගහල තරුණ බඹර ආයාචන අභියස පත්තිනි කෝවල මගේ දෙනෙත් කුළු ගැන්නුන ගී මූණන ගීත බුබුල හරිම ලස්සනයි හරිම ලස්සනයි කියන්නේ මේ හරිම හර බර රස සියල්ල තියෙනවා මේකේ තනුවත් හරි මధుරයි ඒක නිසා තමයි ජයන්ත නිතティම් මේක තෝරගන්නේ තුමාට තුපාර කරගෙන ගයි මට කීවේ ඔබේ නිතයි
කවිලියන්න මට කීවේ ඔබේ නෙතයි කීලියන්න මට කීවේ ඔබේ නෙතයි කලඹ කැට යම් කල නිල පලිඟු බොලු කැඩපත ඉතැඟි කලඹ කැට යම් කල නිල පලිඟු බොලු කැඩපත හද බිදු තල සිතුවම් කල රූ දොඩ මලු මුව රඟහල ගිලියන්න මට කීවේ ඔබේ නෙතයි කවිලියන්න මට කීවේ ඔබේ නෙතයි ගිලියන්න මට කීවේ ඔබේ නෙතයි බඹර ආයාචන අභියස පත්තිනි කෝවිල තුරුණු බඹර ආයාචන අභියස පත්තිනි කෝවිල මගේ පෙමින් කුළු ගැන්නුන ගී මුමුණන ගීත බුබුල ගිලියන්න මට කීවේ ඔබේ නෙතයි කවිලියන්න මට කීවේ ඔබේ නෙතයි ගිලියන්න මට කීවේ ඔබේ නෙතයි කවිලියන්න මට කීවේ ඔබේ නෙතයි ගිලියන්න මට කීවේ ඔබේ නෙතයි කාලයක් පුරා ගැයුවේ නැතත් ඉතින් කොහොමත් එකයි අවුරුදු ගණක් ගායන නැතුව හිටියත් ඉබ්බව දියේ දෙම්මට පස්සේ ඉතින් ආපහු යසාගෙට පිනගෙන යනවා ඒ වගේ දෙයක් අද වෙන්නේ ඒ රහ සහ සියල්ල කැඟුම් බර්තාව සියල්ලම තියෙන ජයත අවසාන ගීතේ පෙරාතුව ගන්නා වූ විරාමයේදී නොවන මම අර මේ ඊළඟ ගීතේ තියෙනෙත් දැන් හමු වෙලා ඉඳලා ගායනා කරලා ඊට පස්සේ නොදොඩා නොබලා ගිහිල්ලා අර වෙන් වෙලා ගිය තැන් වලට ආපහු ඇවිල්ලා මොන්නේ මේ වගේ දැන් ඔබ ඊළඟ ගීතේ තියෙන එහෙම එකක් ඒ වගේ සිද්ධියක් අද උනේ කොමරි දැන් තාත්තා වගේම පුතුන් දෙදෙනෙකුත් ඉන්නවා ඉදිරියට යන මේ කොවිඩ් වසංගත කාලේ නිමාවටපත් වෙලා ආපහු යහපත් ගමනක් ආයි ආයි හොඳ ආරම්භයක් වැඩ පිරිච්ච වැඩ බහුල කාලයක් ආරම්භ වෙනවා සත්තයි ඒකට මම හිතන්නේ සූදානම් වෙන්න තමයි මේ කාලේ අපිට දීලා තියෙන්නේ හිමාශ පුතා දැන් සවුන්ඩ් බඩු ටිකක් මට ආරම්භ දෙන්න හිවයි ටික ගන්න එයා ගීත තනු නිර්මාණය කරනවා ගීත පටිගත කරලා පොඩි එකනද ලොකු එකනද පොඩි එකන හිමාශ දිසානායි ඉතින් ඒ කටයුතු කරනවා ඉතින් එයා දැන් බෑ හඳ මාමේ නැන්දකෝ කියන ගීතේ කියන්න බෑ අතර මේ වෙලාවේ ගෞරවයෙන් මතක් කරන ඔබතුමා ඒ ගීතේ නිර්මාණ පද රචනය කරේ හඳ මාමා ගීතේ එවාගෙම සංගීතවත් කරේ රෝහණ වීරසිංහ ලොකු පුතාට නිර්මාණය කළා මිනි නයනේ ඈ ඉතින් ආචාර්ය රෝහණ වීරසිංහ සංගීතවත් කළා ඉතින් මම හිතනවා මට බොහොම ඒක උපකාරයක් ඔබතුමා ඔව් සතුටුයි ඒ කියන්නේ අනික රෝහණ වීරසිංහයන් සමග ඒ වැඩ දෙකම කරන්න අවස්ථාව ලැබුණේ මම හිතන්නේ ඊට අද තාම දෙවෙනි ගීතේ ඔබට දොරට වඩම්ම ගන්න බැරුණා මේ පුත්‍රයා ඉතින් ඉදිරියේදී හොඳ නිර්මාණයක් කරන්න ඉතින් බලාපොරොත්තු වෙනවා පුතාලා දෙන්නත් එක්ක ඉතින් ගමනක් අපේ ප්‍රසංගයක් වගේ පවත්තලා ඔව් පුළුවන් නේ මම අනිවාර්යෙන් ඔව් අනිවාර්යෙන් අවස්ථාව තිබුණොත් ඒ දසක් කිසි ප්‍රශ්න නැතුව ජීවිතේ කාලය අපි තෝරගමු
එනගෙන ඉතින් මොකද ඒවා කළ යුතු දේවල් මොකද බොහොම සන්නද්ධ අතීතයක් ඇත්තෙකුට ඒක ලෝකෙට පෙන්වන්න හැකි මොකු නිර්භයව ඒ කියන්නේ අවංකව වැඩ කළා නිර්මාණ ගොඩක සගේක් මම හිතන්නේ ඒක ඒකේ මහා ආඩම්බරයක් තමයි තනියෙන් විඳත් මම හිතන හැමෝම පිළිගෙන ලක් විය යුතු ඔබ බොහෙවින් පසකට වී මුනිවත රකිමින් හිටියත් සැක්සිෆෝනිය හඬ පමණයි හත්පස රැවපිල් රැව දෙන්නේ ඉතින් අනිවාර්යයෙන් ඉතින් ජයත බොහොම ස්තුතියි ආවට මේ මමත් හරියට ඔබත් එක්ක කතා කරපු ටික කඩුවෙන් කතා කරන්නෙක් නිසා මේ මම ඔබ දන්න නිසා තමයි ඔබ හැමදෙසම මම ෆුල්ටොස් දාලා දුන්නේ ගහගෙන ගහගෙන යන්නේ යෝක් කරගන්න ඕන යෝක් කරගන්න කියන්නේ ප්ලේ කෙනෙක් අතට ගහන නම් එහෙමයි නැත්නම් හයිය පහරවල මෙල්ල කරන්න තමයි අවස්ථාව දුන්නේ මානවන මා කියන මේ වැඩසටහන ඔය කියන තමයි මම අහන්නේ හුඟක් මේ අද ලෝකෙම මේක රස විඳිනවා ඒක රස විඳින්න එක හේතුවක් තමයි කැලොන් ශ්‍රීමාල් කියන ඔබගේ දායකත්වය මෙතන ලබා දෙන විශාල දායකත්වය ඉතින් මේ ඒ වගේම කලාකරුවන් ගේනලා ගායන ශිල්පීන් වාදන ශිල්පීන් සංගීත අධ්‍යක්ෂකවරුන් දැන් දිගටම මේක බැලුවනේ අපි බැලුවා ඉතින් හරිම ලස්සනයි මේ මේ වැඩසටහන අමුතුයි මොකද ඒ ඒ කලාකරුවන්ගේ කැමැත්ත රුචිකත්වය ඒකට අතීතයත් එක්ක බැඳුණු ක්‍රමය මේ ගීත තෝරා ගැනීම මේ වගේ මේ වැඩසටහනක් මේ මානවනමා කියන එක ඉතින් ඒකයි මේක ලෝකෙම ජනප්‍රිය වෙන හේතුව ඉතින් ලෝකෙම ශ්‍රී ලාංකිකයින් අතරේ ඔව් ශ්‍රී ලංකේ මේ ඉතින් දක්ෂ වාදක මණ්ඩලයක් කියන අපේ නයන මල්ලි ඔව් ඒගොල්ලන්ගේ විශේෂත්වය මේගොල්ලෝ කවුරුකත් මේ ජයන්ත මේ ඒගොල්ලෝ මේ මේ අත ගැටවරු නෙමෙයිනේ මේ ඔක්කොම දැන් අර එහෙම් පෙවුනට එයා දැන් හිටන් ඉඳට එයා තාත්ත කෙනෙක් ප්‍රකාශ විතරේ බන්දල දෙන්න තියෙන්නේ ඕ අනිත් අපි හොයන දැන් මේ ටිකේ නයන එහෙම මේ සෑහෙන අපි බලමු ති මේ නුදුරු අනාගතයේදී මොකද මේගොල්ලෝ ඔක්කොම පරිණත මේ අර අපේ භාෂාවෙන් කියනවනම් මේ සංගීත කණ්ඩායම් වල වැඩ කළා හොඳට තැඹිලා කට්ට කාලා ඉතින් ඊටාම කියන්නේ ජීවිතේනුත් පරිණත වෙච්ච අය ඉතින් අලුත් අලුත් දේවල් හොයා ගන්නවා ඒගොල්ලෝ හැමතිස්සෙම දැන් ඔබට ඔබගේ අද වාදනය කරපු සමහර ඒවා අලුත් ඒ මේ අලුත් සම්මිශ්‍රණ අලුත් සංකල්ප ඒව හොයා ගන්න ඉතින් ඔවුන් අතර තියෙන ඒ සබැඳියාව අන්‍යෝන්‍ය අවබෝධය එකහ වුණාම ඉතින් මම හැමතිස්සෙම කියනවා මට තියෙන්නේ ඒක පය නැතුව ප්‍රධානය කරන්න මෙන්න බඩුව ඒක තමයි මේ ඔබ හැම දිනෙකම බොහොම බය නැතුව ඒක අරගෙන හිතේ පළපදියම් කරගන්නේ ඉතින් ඔබ චින්තක මල්ලි මේ ආරාධනාවක් මතක් කරනවා ඉතින් මේලා බොහොම ස්තුතියි දරණ ආයතනට බොහොම ස්තුතියි එයා තමයි අවසාන අක්ෂර දාන්නේ මේක ඔව් අපි දැන් පිරිනමන්නේ ඒ ආදි වශයෙන් දරණ තිරයට අවසාන ඒ කැපුම් කෙටුම් සියල්ල කරලි වෙලලා කල කී දෑ මොකට අහුරලි වෙලලා පඳු රක්ෂේ ප්‍රදානය කරනවා ඒකේ එක කොටස්කාරයෙක් බවට ඔබපත් වෙනවා එවිල්ලා ඒක මේක බැලු බැලු හැම කෙනෙක්ම ඊට පහුවෙන්ද ඉඳන් හෙට ඉඳන් දැන් ඔබට කතා කරයි ජයන්ත කොහෙද හිටියේ ඔයා ඔය සැක්සිෆෝනෙත් අල්ලගෙන ඉන්න ගමන් ආයි ගායන්න පටන් ගන්නවා කියලා කියන්න පටන් ගත්තේ නැත්තම් බලන්නකො බොහොම ස්තුති නයන සුපුන් දැන් ඔබ වෙන්නේ මේ මේ ජේෂ්ඨය කනිෂ්ඨය මේ එහෙම කියන්නේ අර ඒ අයි හොඳයි හරි වැදගත් ප්‍රකාශ් එතකොට මලිත් සමග සංජේ එකම ඔබේ අහල පහල අසල් වැසියා ඇර්නි ෆ්‍රාන්සිස් සමග අපව දවසක හමු වෙමු බොහොම ස්තුතියි අදාවට ඔබ අවසාන ගීතය තෝරගන්න මම නිකන් අර වේල පහෙන් පොඩි ඉඟියක් ඔබට ලබා දුන්නා මේ ගීතය තෝරගත්තේ ඇයි මර්වින් මර්වින් නැත්ක වැඩ කරලා තියෙනවා නේ අනිවාර්යෙන්ම ඔව් හරි හරිම සුන්දරයි අම්මී ඒ කියන්නේ මේ මොනද වුණත් විහිළුවක් කරලා මේ ඕන තරම් කතා දෙනවා කියන්නේ මම පොඩි කතාවක් තියෙනවා මේ ජාතික තනසේ සභාව ඉන්නකොට භක්ති ගීත වැඩසටහනට අපි ඉතින් ආධුනිකයෝනේ සැක්සෆෝනෙට මම ආධුනිකයෙක් ගීත පටිගත කිරීමක් තිබ්බා ගුවන් විදුලි සංස්ථාවේ ඒතර ඔය ප්‍රවීණ සංගීත අධ්‍යක්ෂකවරු තමයි ගීත නිර්මාණය කළා ඉතින් නොටේෂන් ගෙනල්ලා ඒ ගීත නිර්මාණය කළේ මර්වින් අයියා එින් එක්කනේ මර්වින් අයියා ටිකක් හැන්දෑ වෙලාවේ මේ ආවා මල්ලා හරි නොටේෂන් ටික බෙදුවා සෙක්ස් පාට් එකක් තියෙනවා ටිකක් මට ඒ ස්වර මේ යෙදිලා තියෙන විදිහට නොහුරුයි මමත් ආධුනිකයි ඒ වෙලාවේ මේ ප්‍රකාර සෙමිටෝන් යන ක්‍රමයකට එතුමන් හදලා තිබ්බ එක ටේක් 1 ටේක් 2 ටේක් 3 යන කංගියා මට වර්ධිනවා
එම මල්ලී මේ අමාරු අමාරුන් අපි මේ මොකක් හරි මේ තව ඉතින් යෝජනාවක් මෙහෙනම් අපි කීබෝඩ් එකට දෙමු අපි මේ පාට් එක මම විනායකව නෑ 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 මට සැක්ස් එකෙන්මයි ගහන්න ඕනේ පාට් එක ඊට පස්සේ දැන් මට අමාරු බවක් තේරෙනවා මම විනායකට මල් ළඟට ආවා ඕක අපි අපි එහෙනම් ඕකම ඕනේ නෑ ඔයා පුළුවන් විදියක් කියන්නකෝ ඔයාට පහසුයි මේක ගන්න ඔව් මේක ගන්න ඊට පස්සේ අත්මයි බොහොම හරි මම අගේ කරනවා ඒ වගේ කාරුණිකත්වය කාරුණිකත්වය මොකද අපි ආදුනිකෝනේ කාලේ ඔව් අපි බයයි ඇත්තරම මගේ පටිගත පාගිල කිව්වේ නෑ ඔව් පාගිල නෑ මේ මල්ලි බය වෙන්න බා මෙහෙර දෙන්නෝ කියලා ඒ වෙලෙම මට ක්‍රමයකට එක ලේසි වෙන විදිහට යාලේලා දුන්නා ඔව් ඉතින් මං කියන්නේ මේ වැනි සංගීත අධ්‍යක්ෂවරුන් අපිට බොහොම ඊට පස්සේ ඔබ එක මිහිරට වාදනය කරාද අනිවාර්යෙන් ඔය තියෙන කියලා කිව්වද ඔව් ඔය තියෙන්නේ හරි ඔය තියෙන්නේ बहुम मे वाला गौर मतक विनय्याम सुंदराय मे ये हाँ मधुर मनोहर कटह बहुम आस मेकनी तरम मटक मे गीते कलगटे जीवित मेचद अतिशय तरण विवाह योजना आदर योजना ग्रह प्रतिष्ठेप विवाह विला इट पास के पे दिदना दर्वाणी मापियोर पत्र मुखरी सहेतुक सिद्धियास अय नवत तनिकला वित्ती मम लहस्ती के इतकोट कीरती मट क्रेन मट बेहतम कीरती मे दिदना पेरद हमुन उदरा वेन्नूते आयमीला दिगु काल गेवीगी एक मोहत की लेसिन ये मोहत दिगु काल लेस आयी अद मे क्यूदे ये उनाम अद ये वेवीलांदे इट पास देवेनी के हूँ ओब आदरी सीना सुन अद अलुति उपाण मेलुवे विष गै उन मधु पाणे अक्लेस ऐमा लगे मिहिरी ओब इन विष गै उन मत के हिटियान हसनु समावी आये पमावी किसी दवसक नोयनुलांदे किसी मुद्दे आदर उना पमा नौकर तीन वेलावट कि मतक मे गीते नेकाईट नदीन तन अक्मवीन परेरा निर्माण के लिए प्रेम मित्री अभी जयंत दिशा नायक सुपात्र गट माँ विश्वास करना दीर्घायु लति के अंदवसे आप मेव यम किसी मिहि रक्ति बिना ये मिहि सदा तिको भी जीवित प्रार्थना करना अभी आए हम सेमट जयम पवनायक सुनत अद अलुतिन उपन्ने लोवे
විසගෑඋනත් මදුපානයක් ලෙස ඈමාළඟින් මිහිරියේ අසනු සමාවි ආයේ පමාවි කිසිදාක නොයිනු ළඳේ දෙදෙනා පෙරදා හමු වී නොදොඩා නොබලා වෙන් වූ තැන් කරා ආයේ මත් පැමිණිලා වෙන් වූ තැන් කරා ආයේ මත් පැමිණිලා දෙදෙනා